ලංකා ජාතික වතුකම් කරු සංගමේ ලේකම් වැඩිලි කර්මාන්තේ රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා සමගයි අපි සාකච්ඡා කරමින් සිටින්නේ අද සලකුණු දේශපාලන සංවාදයේ විශේෂයෙන්ම වතුකම් කරු ගැටලුව පිළිබඳව. ගරු අමාත්‍යතුමනි, දැන් මනෝ ගණේෂන් අමාත්‍යවරයාත් පළනි දිගම්බරම් අමාත්‍යවරයාත් හෙට දිනේ පැවැත්වෙන තීරණාත්මක සාකච්ඡාවෙන් පස්සේ මේ 140 වැඩි කරගන්න බැරි වුණොත්, ඔවුන් කියන්නේ 140 වැඩි කරගන්න බැරි වුණොත් උනාණ්ඩුවෙන් ඉවත් වෙනවා කියලා. ඔවුන් ඉවත් වුණොත් වතු ජනතාව වෙනුවෙන් ඔවුන් ඉවත් වෙන්නේ. ඔබත් නියෝජනය කරන්නේ වතු ජනතාව. ඔබත් ඉවත් වෙනවද? සාමාන්‍යයෙන් සුදේ වතුකර ජනතාව අපිට සඳහිර එවල තියෙන්නේ එයාලගේ අවශ්‍යතාව ඉෂ්ට කරගන්න. එයාලගේ අවශ්‍යතාව ඉෂ්ට කරන්න. එතකොට එයාලගේ අවශ්‍යතාවය ආණ්ඩුත් එක්ක සාකච්ඡා කරලා නැත්තම් වෙනත් පාක්ෂත් එක්ක මේ වෘත්තීය සමිතිය වගේ මේ වතු ආම්පුත් සංගමත් එක්ක සාකච්ඡා කරලා මේක ඉෂ්ට කරලා දෙන එක තමයි අපේ රාජකාරිය. එතකොට ඒකෙන් මේ ආණ්ඩුවෙන් අස්වෙන්නවත් මේකටත් යන එක ඒක කොයි විදිහට සුදුසු කියලා මට තේරෙන්නේ නැහැ. ඒක ඒතුමාලගේ මතය. නමුත් මම කියන්නේ මෙයට එවිලා තියෙන්නේ සඳරන් අපි එවිලා තියෙන්නේ අපිට. ඉතින් මම අද මේ වෙවිලි කර්මාන්ත රාජ්‍යමති ඉන්න නිසා නේද මිලියන 150ක් එරියස් දෙන්නම් කියලා කියන්නේ. එරියස් දෙන්න බෑ කිව්වා කම්පනි. කම්පනි කිව්වා එරියස් දෙන්න බෑ. රුපියල් 125ට වඩා වැඩි කරන්නත් බෑ. 2016 දී අවුරුදු කහමාරක් ඇඳිච්ච සාකච්ඡාවේ ඉඳවැටු හම්බුනේ සමහර කම්කරුවන්ට රුපියල් 80,000 90,000 ලැබෙන්න තියෙනවා. ඒවා ලැබෙන්නේ නැහැ. එතකොට දැන් මේ 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 හිඟමැටවල් ලැබෙනවා කියලා ඔබට සාධක කරන්න පුළුවන්. මේ මිලියන 150ක් අපි වෙන් කරා. අමත්‍යංශෙන්. අපි වෙවිලි කර්මාන්ත අමත්‍යංශෙන් ටී බෝඩ් අරා මිලියන් 100ක් අපි මෙයා කරා මිලියන් 50ක් අපි ණයක් දුන්නා කම්පැනි එකට අවුරුදු හතරකට පොඩි මේකට මේ මේ වැඩි කොට පොලි නැතුව ගෙවන්න කියලා මේ මිලියන 150ක් මෙයාට එරියස් ගෙවන්න කියලා අපි ගණන් මුල්ල ඒ වෙලාවම එදුවා. අදාල වරලා මාස 3ටම එරියස් ගෙවන්න කියලා අපි ගැටිය දුන්නා. ඒක තමයි අපි මේක ඔබතුමා මේ දිගින් දිගටම කියන මම වතු සංගම් සේවකයොත් එක්ක ආමතුන් එක්ක වැඩ කරනවා කියලා. ඔබතුමා හිතන විදිහට දැන් මේ මනෝ ගණේෂන් දිගම්බර ඇමතුමාලගේ ඉල්ලීම මේ මොහොතේ ප්‍රායෝගිකයි. ඒක කරන්න පුළුවන්ද? ඔබතුමාගේ මතය මොකක්ද? අනිවාර්යෙන් ඒකට මගේ සම්පූර්ණ සහයෝගය තියෙනවා. නෑ ඔබතුමා මතය මොකද්ද? මේක කරන්න පුළුවන් එකක්ද බැරි එකක්ද? දැන් අපිට කරන්න පුළුවන් මට්ටමට අපි ඉවර කරලා තිනවා. ඒක 100ට 100ක් හරි කියලා මම කියන්නේ. අපිට කරන්න පුළුවන් මට්ටමට මේක දෙන් තින තත්ත්වානුව මේ ශ්‍රේෂ්ඨත්වයක් එකගෙන ඉදිරියට යන්න කම්කට රුපියල් 150ක් දවසට වැටි කියලා આવොත් එන්න අම්බෙන්න සාමාන්‍ය කම්කරෙක් නිකන් වැටි කියලා දවසක් આવත 150ක් වෙන්න අස්සක් කරලා දෙනවා. මේක මදි කියලා එතුමාලා කියන නිසා අපටගෙන මදි කියලා ඒක තුලක නිසා ඒතුමාලට යම් කිසි දයක් කරලා මේක වෙඩි කරන්න පුළුවන් නම් ඒක උඟක් සතුටුදායකයක්. ඒකට සම්පූර්ණ සහයෝග දෙන්නත් අපි සූදානම්. නෑ මං අහන්නේ දැන් ඔබතුමා මේ ගැන දන්න කෙනානේ. ඔබතුමා වෘත්ති සමිතියක වැඩ කරනවා, හාමුදුන් එක්ක වැඩ කරනවා. ඔබතුමා කියන්නේ මේ වර්තමාන වාතාවරණය යටතේ මේක කරන්න පුළුවන් එකක්ද බැරි එකක්ද? නෑ ඒකට කරන්න පුළුවන් නිසා නේ කටිල්ලන්නේ. දැන් ඒකට මට උත්තර දෙන්න කොයිතරම් යෝග්‍යයක් වෙයි කියලා දන්නේ නැත්නම් එයාලා කියනවා මේ 104ට ඉන්ක්ලූඩ් කරන්න කියලානේ. PI එක ප්‍රොඩක්ටිව් ඉන්සෙන්ටිව් එක මේ ක්‍රීමන්ට් එකට 104ක් ඇතුල් කරන්න කියලා. මේක අපිත් කිව්වා. මේක අපිත් සාකච්ඡා කිව්වා. ඒක සත්‍ය අඩු කරනවා මූලික පොඩි අඩු කරන්න බැලුවා. අපි මේ මේ වාද විවාද ඔක්කොම 27කට ගියානේ. මේ සාකච්ඡා 27කින් මේ 140 ඇතුළු කරන 140 200 කරන්න කිව්වා. 140 200 කරන්න මේ 800 කරන්න කියලා ඔක්කොම අපෙන් තදින් ඉල්ලීමක් තිබුණා. තදින් මේක කරා, තදින් මේවා කරලා දැන් මේවා කරා. ඒ වුණාට අපිට විශේෂයෙන්ම මම හිටියේ මූලික පොඩියෙන් තමයි. දැන් ඔබ ජාතික පක්ෂයේ ඔබ නියෝජනය කරන්නේ අනිත් පාර්ශව කීපයක් තමයි මේ ආණ්ඩුවට සහාය දෙන කණ්ඩායම්. එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික්කයේ ජේෂ්ඨයෙක් වන ලක්ෂ්මන් කිරියල්ලගේ මතය මොකද්ද මේ දාහ සම්බන්ධයෙන්? ඒතුමා අනිත් කියාගෙන හිටියා මම දන්නවා මේ ළඟදී පුස්සලාවිත් ගිලා රස්සීමකින් ඒතුමා කියලා තිබ්බා රුපියල් 1000ක් දෙන්න ඕන 1000ක් දෙන්න බැරනම් කම්පැනි ටික ආණ්ඩුවට බාර දෙන්න කියලා ඒතුමා කිව්වා. එමතු කියලා තිබ්බා අපි ආගෙන හිටියා මේ 28 27 වෙනිදා අවශ්‍ය කියලා තිබ්බා මේ පුස්සලාවේදී. ඒ මතයයි ඔබේ මතය අතර කොහමද ගැටීම? නෑ මම කියන්නේ රුපියල් 1000කට ඊට වැඩියෙන් කවුද අරන් දෙනවා කියොත් අපි සහයෝගය දෙනවා කියලා මම දෙඟුත් කියනවා වඩවීර සුරේෂ් මම දැනටත් කියනවා මට කිසි දෙයක් එපා මේ රුපියල් 1000කට වැඩියෙන් කවුද ලබා දෙනව නම් එයාට සම්පූර්ණ සහයෝගය දෙන්න ලෑස්ති. නමුත් මේක වචනෙන් විතරක් නෙවෙයි මේ සම්බන්ධ වාද විවාද මේ ගොඩක් ඇහැලුවටපත් වෙච්ච කෙනා මමනේ. මේ වතුකර පඩි සම්බන්ධයි. ඔයක තමයි මම මේ අහන්න හදන්නේ ලක්ෂ්මන් කිරියල්ලගේ මතවාදයත් එක්ක ඔබට දැනෙන්නේ නැද්ද ඔහු අනතුරු අඟවන්නේ වතු කම්කරු ජනතාවගේ එක්සත් ජාතික පක්ෂ ඡන්ද පදනමටත් ප්‍රශ්නයක් වෙලායි තියෙන්නේ කියලා.
සාමාන්‍යයෙන් ඒතුමාට ප්‍රශ්නක් වෙන ඒතුමා කතා කරේ ඔක්කොම මම අහන්නේ UNP ඡන්දපදනමට සමස්තයක් විදියට ඔබ ඇතුළු කණ්ඩායමක් අනතුරේ දාලා කියලා ඔබට ඊට පස්සෙත් ඒතුමා මේ සම්බන්ධ කතා කරලා තිබුණා ඒ සම්බන්ධ ඊට පස්සෙත් කතා කරලා තිබුණා රංගන ඔය කෙනෙක් ඇත්ත මේ සම්බන්ධ මටත් ආරංචි ඔබ ඔබට අවශ්‍ය නම් එතුමගේ හඳපටයක් පවා අපි ගාව තියෙන රුපියල් 1000 දෙන්න ඕන කියන කාරණේ ඔව් අනේ කියලා තිබ්බා පුස්සලාවේ ඔව් පුස්සලාවේ දාලා තිබ්බා බලමු අපි බලමු එතුමා මනෝ ගණේෂ් නමාත්වරයත් ඉන්නවා ඒ වගේම තවත් දුබින්ද නාගගම මහතා මේ සියල්ලෝ මේ ගැන කතා කර අපි බලමු මේක සම්පූර්ණ අරගලේ පාවාදීමක් අපි දැක්ක පහුගිය බලාරපු දේ වෙලාවේ වඩුවේ සුරේෂ් පය 6න් 6ට එහෙට මෙන්න මාරුනෝ මාරුනේ හැම වෙලාවෙම වඩුවේ සුරේෂ් කිව්වේ මම මේ යන්නේ රුපියල් 1000 ගන්න දැන් මේ ඇමතිකන් සූප්පු කරන්න ගිය මහත්තුරුන්ට දැන් රුපියල් 1000යි ප්‍රශ්නේ නැහැ නෑ 1000 කෝන 1000කට එයා යන්න ඕන ගීසිම හරහා බතුකම් කර ජනතාවගේ ප්‍රශ්න විසඳන්න බෑ මේ අසං කරන යන අය කම්කරු වෙනුවෙන් කියාගත්ත උනා කම්කරු වෙනුවෙන් වැඩ කරන අය නෙවෙයි ඒකල වැඩ කරන්නේ හාම්පුතු වෙනුවෙන් කොම්පැනි කාරය වෙනුවෙන් අවත් රැලි කර්මාන්ත ඇමතිවරයෙක් හිටියා දෙවතාවක් වතු සභාගම් වලට ලාභය තියනවා මේක දෙන්න. මේගොල්ලෝ ලාභේ හංගනවා. ඒක පෙන්වන්නේ නැහැ. ඒගොල්ලෝ පෙන්වන්නේ වෙන පොත් ටිකක්. ඇත්ත ඒකවුන්ට්ස් පෙන්වන්නේ. මේ රුපියල් 1000 දෙන්න පුළුවන්. මම කියන එක දෙන්න ඕන. තමුන්නාදලාට මේක දෙන්න බැරි නම් වතු ටික ආපහු දෙන්න ආණ්ඩුවට. බලමුකෝ දෙයිද කියලා. එක්කෙනෙක්වත් දෙන්න. දැන් එතුම සභානායකවරයා අඳු පක්ෂයේ ඉතාම ප්‍රබල ඇමතිවරයෙක්. එතකොට එතුමා කියන ප්‍රකාශය එතුමා කියනවා හාම්පුතුන්ට දෙන්න පුළුවන් තමයි නොදී ඉන්නේ කියලා. ඉතින් ඔබ සාකච්ඡා වලට ගියා නම් දෙන්න පුළුවන් එක ගන්න බැරි වුණේ ඊබට. නෑ ඒක ලක්ෂ්මෙන් කියලා ඇමතිතුමා කියපු ගැත්ත. මම කියන්නේ මම සාකච්ඡා වලට මේ ඒ වචන අපිත් කිව්වා. ඒතුමා විතර නෙවෙයි අපි සියලු දෙනාම කිව්වා. රුපියල් 1000ක් දෙන්න බැරි නම් වතුරික ආණ්ඩුවට බාර දෙන්න කියලා. අපිත් කිව්වා ඒක. එතකොට මේක ඉස්සා ගියපු ආණ්ඩුව මේ ගිවිසුම් වලට අස්සම් කළා තියෙන්නේ. අවුරුදු 55කට එකට අස්සම් කළද ගිවිසුම් අස්සම් කළ දිනවා. දැන් ඒකේ භාගයක් විතර තමයි ගින් තියෙන්නේ. එතකොට මම කියන්න කැමති මේක මේ වඩිවෙල්සුවේ ස්ථානීය පුද්ගලයා නෙමෙයි මේ ලක්ෂ 15ටම උත්තර දෙන්න ඕන. ඒතන 342000 ගාණක් ඉන්නවා කම් කරු. ඒකේ පවුල් මෙම්බර්ස්ලා ඉන්නවා ලක්ෂ 15. ඒතර මේ ලක්ෂ 15කටම වඩිවෙල්සුවේ විතරක් නෙමෙයි මේ උත්තර දෙනවා. ගොඩක් විවේචනපත් උනේ මම කතා කරන නිසා. කතා කරන්න එන්නේ නැහනේ. දැන් සාමාන්‍ය මම කැමති මේ වගේ වේදිකාවට ඒ නායකතුමා ඔක්කොම එන්න. මම හරි කැමති යාළ ඔක්කොම එන්න. දිගාමරම එතුමා ඉන්න ඕන, ලක්ෂ්මණ කියලා එතුමා ඉන්න ඕන, මනෝගණිස කියලා එතුමා ඉන්න ඕන. තවත් මේ පිළිවෙත කතා කරන කට්ටිය ඉන්න ඕන. ඒ වගේම මේ වතු ආම්පුත් එක්ක සාකච්ඡාවට යනකොටත් එන්න ඕන. දැන් ඇත්තටම සුදේ මං කියන කැමති වතු සාකච්ඡාව යනකොට මම තනි වෙනවා. 27 දෙනාත් එක්ක මේ සාකච්ඡාව 27 එකම මම සාකච්ඡා කරා. ඒතර විවේචනපත් උනා. කතා කරා. තොණ්ඩබන්න මාත්‍යවරයා ඉන්න. තොණ්ඩබන්න එතුමා දැන් යා විපක්ෂ එතුමාගේ තව മന്ത്രി කෙනෙක් ඉන්නවා. මුචේමන්තුවා දෙයලත් ආවා. එයාලත් ඒක සාකච්ඡා. එතනින්ගොත් වෙඩියෙන් ගත්තේ මම. වෙඩිය මේකට කතා කරපු නිසා තමයි වෙඩිය විවේචනට වෙන්නේ. නමුත් ඒක කතා කරන තුරු රුපියල් 100ක් තමයි. සතයක්වත් දෙන්න බෑ කියනකොට කටවගෙන හිටියා ඔක්කොම. 125ක් කියනකොට කටවගෙන හිටියා. ගිවිසුම අස්සම් කරනක කටවගෙන හිටියා. ගිවිසුම අස්සම් කරන් පස්සේ අන්නරයි. ඔක්කොම ලොක්ක වුණා. ඒ මං ඉල්ලන්නේ මෙයාලගෙන් කාර්නුක ඉල්ලීමක් කරන්නේ මේ ගිවිසුම අස්සම් කරන ඉස්සලා මාස 3මාරක් ඉස්සලා තිබ්බන දෙයනේ. මාස 3මාරක් තිබුණා. ඒ මාස 3මාරෙන් ඔබතුමාලා මේ ජනතාව වෙනුවෙන් ගත්තේ තීරණය මොකද? මොන ක්‍රියාමාර්ගය? මම සත්භාවයෙන් කියන්නේ. මම ඊට සත්භාවයෙන් කියන්නේ. එයාලා ගත්තේ තීන්දුවේ මොකද? සාකච්ඡාව එකක් තිබ්බද? ෆෙඩරේෂන්ට ගියාද? කම් කර එමුතුම අම්බුණාද? වේලිකාර මත එමුතුම අම්බුණාද? මේ පිළිවෙල සාකච්ඡා කළා මොන තීන්දුව ගත්තේ? කිසිදයක් කරනද? අරියට අස්සක 26 වෙනිදාත් මම කියනවා. මෙන්න මේක තමයි තීන්දුව අරන් තියෙන්නේ. 26 වෙනිදා සාකච්ඡාවදී කම්කරු අමාත්‍යංශ ඉදලම සුදේ මං කියනවා රුපියල් 800ක් තමයි මූලික පඩි PSS රුපියල් 50 850ක් තමයි දෙන්නේ. දවසකට මිනිස්සුෙක්ගේ ගැට ගිරව රුපියල් 850ක් තමයි දෙන්නේ කියලා මං කියනවා. ඊට පස්සේ දවස් දෙකක් තියෙනවා. ඊට පස්සේ අස්සම් කරන 28 වෙනිදා. ඒ 26 27 සද්දන කරදා 28 අස්සම් කරනකම් බලාගෙන ඉඳලා අස්සම් කරාන් පස්සේ මේ සම්බන්ධ කතාවන මගේ කනගාටුව ප්‍රකාශ කරන්න කැමති. නමුත් පරක් වෙලා හරි. එයාලා තේරුම් ගන්න තියනවනේ නෑ මදි මේකට තව වෙඩිපොල යන්න ඕන. මම එක්කෙනෙක්යි. එක්කෙනෙක් විතරයි. සඳා ගත්තනම් ලක්ෂ ගාන ඡන්ද ගත්තනම් මෙයාට ඔක්කොම වගේම යුතුයකම් තියෙන මාස 3මාරක් කට්ටිය පාට බැස්සා ගෝල් ෆේස් එක පිරනවා ගුරුවරු බයිනවා මේ සියලුම කම් කටුගේ එන්ජෝ කට්ටිය ඔක්කොම බයිනවා පාට ඉතින් පොඩ්ඩක් ඉස්සර එකනේ කතා කරා එයා කවුද එයාට මොනවද වතු කරගෙන දන්නේ ඒ වතු කර මොනවද දන්නේ එන්ජෝ මේ ජේපී කර මේ ෆැක්ටරි ගිනි තිබ්බේ කට්ටිය කම් කරගේ ආර්ථික කඩාගෙන වැටෙන්න ෆැක්ටරිස් ටික ඔක්කොම ගිනි තියලා අයින් කාටික ඔක්කොම අරගෙන බස් ගිනි තියලා වතු කර තියෙන තැපල් කඳ ඔක්කොම ගිනි තිබ්බ කට්ටිය තමයි දැන් කතා කරේ. මෙයාට මොකද දන්නේ? මේ අවුරුදු 46ක් මගේ වයස මගේ බලාපොරොත්තු. මගේ මන් දන්නවා. කැටමුල තැපල් කඳ වල පත්තු කරනවා මම ඇස්පිරින් දැක්කා. ඒක තමයි ආර්ථික කඩනේ. ඩයර්බා ස්ටේට් කෝඩ් මේ වෙලිමඩ තිබේ ඩයර්බා ස්ටේට් ෆැක්ටරි එක ගිනි තිබ්බා. කීනසේන ෆැක්ටරි එක ගිනි තිබ්බා. සාර්නියා ෆැක්ටරි ගිනි තිබ්බා. හැමතැන ෆැක්ටරි ඔක්කොම ගිනි තිබ්බ නිසා තමයි මේ ජනතාව මේතරමට ආවේ. අයින් කරන්න
අපිට අවශ්‍යතාවය තිබුණා එයාලා අයින් කර ආරන්දෙන්ට උපන්දි විභාගයේ කරන්දෙන්ට බස් ටිකේ ගිනි තිබ්බා වතු වලට යන බස් ටික වතු කම් කරේ පඩි කොල්ල කෑවා ඒ දාන්න ඒ දාන්න එක්කන දාන්න ජේපී ඉඳගල වත්තේ සුප්‍රින්ඩරා වැඩි තියලා නාත් පෙර මැනේජර් වැඩි තියලා වතු අයින් කර කම් කොට ගැලම පඩි ටික කොල්ල කරන්න ගියා එයාලා තමයි දැන් කතා කරන්නේ සුද්ධ විදියට ඒ නිසා මම එයාලට කියනවා මගේ කටහ උසරන්න එපා කියලා එයාලා නිසා තමයි මේ තත්ත්වය ඉන්නේ වතු කර ජනතාව මම පෙට්‍රෝල් අරන් ගියේ වතු කර ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුවට මුම් පෙට්‍රෝල් ගෙනලා ලයින් ටික පිච්චුවා ලයින් ටික පිච්චුවා ඒතර ඉතන ඒක නේ මේ ඇත්ත සිද්ධිය තුනේ දරගන්න ඕනේ මෙයාලා මේ බයිලා දානවා වඩියස්වේ කතා කරන නිසා වඩියස්වේ සාකච්ඡාව 27කට ගියපු නිසා වඩියස්වේ දෙමළත් පුළුවන් සිංහලත් පුළුවන් ඉංග්‍රීසිත් පුළුවන් වෘත්තීය සමිතිත් පුළුවන් දේශපාලනත් පුළුවන් නිසා තමයි වඩියස්වේ ගල් ගන්න එහෙනම් තමන් මොකද කරේ ඒ කතා කරන කට්ටිය ඔක්කොම අවස්ථාව මොනවා කරේ කතා කරන කම්පැනි කියලා කතා කරන්න කම්පැනි යන්න කම්පැනි කියලා කතා කරන්න ආර්පීසී කඳවන්න එමෙතිලානේ පුළුවන් ෆෙඩරේෂන් කඳවන්න पोलवे නැමම් මං කියුවේ අපිට අමතර හැකියාවක් මම රංගන කියන එක මට තේරෙනවා ඔයා මට කියන්න එන එක මොකද කියලා තේරෙනවා හරිද මේ ඇක්ටිං කතා ඔක්කොම කියන්නේ මම කැමති වඩුවේ සෙස්ට කවුරුත් ඇඟිලි දික් කරන්න හොඳ නැහැ මාජන මුදල් කොල්ල කෑවා රජයේ දේපොළ කොල්ල කෑවා ස්වාධි වඩුවේ සෙස් කොමිෂන් ගත්තා පගා කතා කිව්වනම් එදා දවසම දේශපාලන ඉදලා අයින් වෙනවම වඩුවේ සෙස් කිසි කෙනෙක් ඇඟිලි පෙන්වන්න බෑ ඒක වඩුවේ සෙස් ඒ කැරක්ටර් කෙනෙක් නෙවෙයි නමුත් වඩුවේ සෙස් වැඩ කරන නිසා කතා කරන නිසා තමන් තමන්ගේ දේශපාලන පොඩි පොඩි ගැටලු එන නිසා වතු කර ජනතාව ඔක්කොම එකතු වෙලා ආපු නිසා ඒක ඩිම් කරන්න කතාවල එකක විදියට කරාට කතා කරාට නමුත් එහෙම දෙයක් නෙවෙයි ඇත්ත ජනතාවට තේරෙනවා ඒක හැබැයි ඔබ 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 පාර්ලිමේන්තුවට භූමි තෙල් අරන්ගේ ගිනි තියාගෙන මැරෙනවා කියලා ඔව් පෙට්‍රල් අරන්ගේ ජනතාව වෙනුවෙන් ගිනි තියාගෙන මැරෙනවා කියලා ඒක දැන් ඔයා මරණ කියලා මැරණ කියලා කියන්නේ නෑ නෑ ඒක නෙමෙයි එහෙම නෙමෙයි අපි අහන්නේ දැන් එහෙම එහෙම ගිය කෙනා දැන් මේ වෙනකොට ඒ ඒ ඒ ඒ රුපියල් 1000 ලැබිලා නෑ එතකොට දැන් අනිත් ඇමතිවරු ආණ්ඩුවෙන් ඉවත් වෙන්න හදනවා දැන් අත්සන් කරපු මේ මේක ක්‍රියාත්මක නෑ ගැසට් නිවේදනය නෑ හැබැයි ජනතාවට දැන් මුකුත් නැත අපි ස්කෝල්ටත් ෆයිට් කරා අපි ඔක්කො ෆයිට් කරලා තමයි ගත්තේ අපිට කවුරුත් මෙහෙම මේ ගැනලා දුන්න ට්‍රේක් කවුරු ගැනලා දුන්න එතකොට ඒ වතුකර ජනතාවගේ පඩි පිළිබඳව ලස්සන්ට ටයි බයි වදන පවුඩර් දාලා ඒ සිරුමක දාලා ස්ට්‍රයික් ගාපන් ස්ට්‍රයික් ගන්න එතකොට මේ මිනිස්සු ස්ට්‍රයික් ගන්නවා ගෝස්ලෝ යන්න ගෝස්ලෝ යනවා මාස අන්තිමට පඩි නැ මම එයාලට කවුරුත් ඒ වැඩේ කරන්න නැතුව මුළු ලංකා මුළු ලෝකම අවධානයට යන්න මම පාර්ලිමේන්තුවට පෙට්‍රෝල් ගෙනාවා ඊට පස්සේ කතා කරයි මොකද ප්‍රශ්නේ ඊට පස්සේ දේශීය බලන් කම්බුණා එතකොට මේ ගිවිසුම් අසංකරණ මං හිටියේ නැහැ මේ ගිවිසුම් අසංකරණ එක නෙවෙයි එතකොට මම එහෙම අසංකරණ කෙනෙක් නම් මං එහෙම ඒ සාකච්ඡාවට යනවනේ මේක අසංකරණ එක නෙවෙයි එතකොට රුපියල් 250 ජෝන්සන් තැඹුතුමා කම් කර මෙතන හිටි එයා ඒ පඩි වැඩි කරා මගේ ඉල්ලි මං ඉෂ්ට කරගත්තා මගේ ජනතාවට ඒ ලබා දුන්නා ඒක එකක් අනිත් එක මේ 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 මාස 3 මාරක් ඒ අවුරුද්දයි මාස 8යි සම්බන්ධ බලනකොට ඒ අවුරුද්දත් මාස 8ක් එමනේ රුපියල් 50ක් නේ වැඩි උනේ එරියස් තම්බුන්නනේ එතකොට මේ ජනතාවගාව අපි පොඩ්ඩක් ප්‍රසිද්ධි වෙලා කතා කරලා මේකට එනකොට සමහර කට්ටියගේ දේශපාලන ന്യാයපත්‍ර තියෙනවා මේ දේශපාලන ന്യാයපත්‍රෙන් පොඩි පොඩි ගැට්ලු බය ඔක්කොම තියෙනවා නමුත් මම නම් කියන්නේ මේක දේශපාලනට එහා ගිලා වෘත්තීය සමිති පැත්තෙන් ගිලා මේ සම්බන්ධ වැඩ කළ සියලුම සහයෝගය දීලා තිබුණා වෘත්තීය සමිති ඩුවල් පවර් ඩුවල් රෙස්පොන්ස් ඩබල් රෙස්පොන්ස් තියෙනවා එකක් සඳහා ගන්නවා රුපියල් කිසියම්ණ කිසියම් කම් කරෙන් ගන්නවා ඒකට වගකීම වෘත්තීය සම් දෙනවා අනිත් එක ඡන්ද ගන්නවා ඒ සාමාන්‍ය ඡන්ද දේශපාලන සංවර්ධන ගැන කතා කරන්න එපා. ටැමිල් ස්කූල්ස් හදන්න. ටැමිල් ටීචර්ස්ලා දාන්න. නැත්නම් මේ এডুকেෂනල් අප්ඩේට් කරන කෙනා ඇඩ්වර්ස් ටීචර්ස් සෝට් ඉතන. ඒක ගැන කතා කරොත් ඒක පොලිටික්. ඒතර මේ පඩි සම්බන්ධව 100% වෘත්තීය සමිතිය. මේක දේශපාලනේ කරන දෙයක් නෑ. දේශපාලන ආණ්ඩුවට නම් හරි බජට් එකේ සල්ලි වැඩි කරන්න පුළුවන් නම් බජට් එක නම් අපි ආණ්ඩුවට ප්‍රශ්නක දෙන්න පුළුවන්. අපි අදාතේ දැනගෙන කතා කරන්න ඕනේ. ඒතර මේක කතා කරන්න තියෙන්නේ අපිට ආර්පීස් දෙක ආම්පුතුත් එක්ක. ඒ ආම්පුතුත් එක්ක තවත් මේක මදි. සුරේෂ්ඨා තොන්නමන්ලා අරන් දීපු මේ රුපියල් 800 මදි. මීට වඩා වැඩියක අරන් දෙන්න ඕනේ. අපි ඒක වෙනුවෙන් සටන් කරමු.
ඔබේ වාම්පුත් සංගමයට එක්කත් වතු ආර්පිස්ටක සටන් කරමු. ඒකට මේක රත්සියනේ රුපියල් 140යි මේ යටත් එකතු එතුකරන වැඩ කරමු කියලා කිව්වනා යස්. ඒකට යස් අපි එකතු වෙලා සම්පූර්ණ සහාය දෙන්න. මට පොඩ්ඩක් කියන්න අර ලක්ෂ්මන් කේයල් අමාත්‍යරයක් කියපු කතාව ඔබ අනුමත කරනවද කියලා. ඇත්තටම මේ සමාගම් ඇත්ත account පෙන්වන්නේ නැහැ. බොරු පොට් එකක් දාන්න. හරි. ඒක ඔබ අනුමත කරනවද? අනුමත කරනවා ඇත්ත. එතකොට මම කියනවා ඒකත් පිළිගන්න ඕනේ. ඒක ගොඩක් එතුමත් මේ වේලිකර්මත් එමෙතුමාලින් ඉඳලා තියෙනවා. එතුමා මට වඩා පළපුරුදු වැඩි සීනියර් මිනිස්ටර් කෙනෙක්. එතකොට එතුමා නීතිඥ කෙනෙක්. නීත්‍ය මාත්. එතකොට ඒ ගරු එමෙතුමා ඒ වගේම පක්ෂේ ශ්‍රේෂ්ඨ එමෙතුමෙක්. දැන් එතුමාගේ මතය එතුමා කියන්න අයිතියක් තියෙනවනේ. ඒක නිදාසක් තියෙනවනේ. එතුමා ඒක කිව්වා. එතකොට ඒක ගැටමක් නැහැ. එයා අයිති කිව්වා ප්‍රශ්න තිබුණා. එතුමා වේලිකර්මත් එමෙතියට හිටියා. මමත් කියනවා මේ වතු ආම්පුතු සංගමවත් නැත්තම් කම්පණිකාරය හොඳයි කියලා නෙමෙයි කියන්නේ. මුන් තමයි මේ තත්තර ගෙනාවේ. වතු ඔක්කොම ඉවරයි. ෆැක්ටරිස් ඔක්කොම වාලා. වැදගත් ගස් ටික ඔක්කොම කපලා විකුණලා ලක්ෂ 12ක් 14ක් ගාන තිබුණේ 92කින් කම්කරු කම්කරු තිබුණේ ලක්ෂ 12ට 14 අතරදී දැන් 3 ලක්ෂ 40ක් කට්ටිය වැඩ කරන කැමති නේ වතු වලේ කට්ටිය ඔක්කොම බැලලා අපා පාට බැලලා මෙල වෙන වෙන ලක්ෂාවට ගිහිලා ඒතකොට මේ වතු ශේෂ්ඨය කඩාගෙන වැටලා තියෙන්නේ ඉස්සර තිබ්බේ තත්ත නෙමෙයි ස්ටෑන්ඩඩ් නෙමෙයි තියෙන්නේ දැන් සිලොන් ටී මුළු ලෝකෙට තිබ්බ ඇඩ්‍රස් එක බස්සලා තියෙන්නේ මේ ස්ටෑන්ඩඩ් එක නෑ ඒක මං සීඑස්සියක් කියලා මේ පරිවැඩි කිරීමේ ප්‍රශ්න නිසා මේ කම්පණිකාරයෝ ඇත්ත නැත්නම් එයාලා සාධාරණ කියලා නෙවෙයි කියන්නේ. එයාලා තමයි මේ තතරපත් කරේ. පුළුවන් නම් කම්පනිස් මාරු කරන්න ඕනේ. ලක්ෂ්මන් කියලා එමුතුමා කීපෙටේට ආණ්ඩුවට ගන්න ඕනේ. වඩා හොඳයි. අරගෙන තවත් සල්ලි දාලා ඒක හොඳට කරගෙන යනවා නම් නැත්නම් මේ වෙන කම්පනිස් වලට මාරු කරලා දෙනවනම් ඒත් වඩා හොඳයි. හැබැයි ආණ්ඩුවෙන් අරගෙන කරගෙන යන මේ කම්පැනි වලට මොකද වෙලා තියෙන්නේ? ආණ්ඩුවේ ADB SPC එකත් loss. එල්කොර විතරයි ලාබු තුනයි ආණ්ඩුව ගත්තනම් මොකද හොඳයි ඒකට තියෙන ටිකත් ආණ්ඩුව ගත්තොත් ඉතුරු ටිකක් තියෙනවා ඒක හරි දැන් තියෙන කතා කරමුකෝ අපි දැන් ඒකව මතේ කිව්වා හරි ආණ්ඩුව වර්ධනයක දැන් අපි තියෙන කතාව කිව්වා අයියෝ බුදුමත් වගේ අපි මංජුල අපි විරාමයකට යන්න ඕනේ විරාමයෙන් පස්සෙ තවදුරටත් සාකච්ඡා කරමු කොහොමුණත් තාම ගැසට් එකක් අස්සම් කරලත් නැහැ අපි විරාමයෙන් පස්සේ ගැන වැඩිපුර කතා කරමු